ආයුබෝවන්. අද මම දූල පුතාලට ගල් ඇල්ලක් කොහොමද ගෙදර දිම හදාගන්නේ කියලා දෙනවා. මේකට මම පාවිච්චි කරලා තියෙන්නේ මේ සිවිලින් ෂීට් එකක් අරගත්තා. මේක ගොඩක් ලොකුවට හදාගන්න ඕන නම් ලොකු ෂීට් එකක් ගන්න. ඒ වගේම පරණ බැටරි කෑල්ලක් ඕන, පින්සලක් හරි රෙදි කෑල්ලක් හරි මේකට අවශ්‍ය කරනවා. අපි මේ හදාගත්ත දැන් අපි ගල්ලෑල්ල හදාගන්න ෂීට් එක කොටු හැඩයට කපා ගන්න. දැන් මේක ගල්ලෑල්ලක්නේ හදන්නේ නේද? ඒ හින්දා ඔන්න මම කොටුවක් වෙන්න කපාගෙන තියෙනවා. මේ බැටරිය කුඩු කරගන්න ඒකට අම්මලා තාත්තලා දුල පුතාලට උදව් කරાવી. මේ තියෙන්නේ ඒ වගේ කුඩු කරගත්ත බැටරි කුඩු ටිකක්. අපි මේකට වතුර ටිකක් දාලා මේක චුට්ටක් දිය කරගමු. මේ තියෙන්නේ දැන් හොඳට අපි මික්ස් කරගත්ත මේ බැටරි කුඩු වලට වතුර දාලා හොඳට මික්ස් කරගත්තට පස්සේ මේ විදිහට තමයි තියෙන්නේ. මේක අතේ ගෑවෙන්නේ නැති වෙන්න එක්ක දිග පින්සලක් ගන්න, එහෙම නැත්නම් අතට ග්ලව් එකක් දාගන්න. අනික චූටි බබාලට අම්මලා තාත්තලා මේක හදලා දෙනව නම් හොඳයි. බැටරි කුඩු කරලා ගෙදරදිම පොඩි ගල්ලෑල්ලක් දූල පුතාලා ආස වේවි. අපි දැන් මේක මේ අපි හදාගත්ත බැටරි කුඩු මිශ්‍රණය මේ ගල්ලෑල්ලේ ඒ විදිහට ගාමු. මේකට අපිට පින්සලක් ඕන කරනවා, එහෙම නැත්නම් පොඩි මම නම් ස්පොන්ජ් කෑල්ලක් ගත්තා. දෙඩි කෑල්ලක් අරගෙන හරි කමක් නැහැ. මේ බැටරි කුඩු ගා ගන්න. ටිකක් ෂීට් එක පේන්නේ නැති වෙන්න ගන්න කමට ගා ගන්න. මේක පළවෙනි වතාවෙම ගානකොට ලොකුවට කළු පාටට ගන්න කමට එන්නේ නැහැ. ඒ හින්දා මේ වගේ එක සැරයක් ගාලා ඊට පස්සේ ඒක හොඳට වේලෙන්න තියලා ආයෙත් සැරයක් ගා ගන්න. එතකොට ගොඩාක් කළු පාටට මේ අපිට මේ අපි හදන බ්ලැක් බෝඩ් එක හදා ගන්න පුළුවන්. අපි මේ ගල්ලෑලි හදනකොට ලැකර් පාවිච්චි කරන්නේ නැහැ. මොකද ලැකර් වල අපිට චෝක් වල හොඳට ලියන්න බැරි වෙනවා. මේකට ලැකර් පාවිච්චි ලැකර් වලින් මේ ගල්ලෑල්ල පාට කරගත්තොත් ඉස්සර කාලේ නම් අපි ගල්ලෑලි පාට කරන්න ලාම්පුවක් පත්තු කරලා ඒ ලාම්පුවේන දැල්ල එකතු කරගන්නවා. පෝල් කට්ටක් තිය හරි හට්ටියක් හරි තියලාන්නේ දැල්ලෙන් එන කළු පාටිනුත් අපිට බ්ලැක් බෝඩ් එකක් කළු පාට කරගන්න පුළුවන්. ඒත් ඒක සාමාන්‍යයෙන් අපි ඉස්සර නම් එක දවසක් සම්පූර්ණ දවසක්ම ලාම්පුව පත්තු කරලේ දැලි එකතු කරගන්නවා. මෙතෙන්දි අපිට බැටරියක් උඩු කරලා ගන්නකොට ඊට වඩා අඩු කාලයකින් ඉක්මනට හදාගන්න පුළුවන් නිසා තමයි මම බැටරියක් උඩු කරලා මේ බ්ලැක් බෝඩ් එකක් හදාගන්නේ කොහොමද කියලා දෙන්නේ. දැන් අපි මේක එක සැරයක් ගාලා හොඳට වේලෙන්න තියමු. ඊටse වේලුණාට පස්සේ තායි කළු පාට ගා ගන්න ඕන. දැන් මේ තියෙන්නේ මම දෙසරයක් ගාලා කළු පාට අපි දැන් හදාගත්ත බැටරි කුඩු දියරය දෙසරයක් ගාලා වේලගත්තට පස්සේ අපි හදාගන්න බ්ලැක් බෝඩ් එක පේන විදිය තමයි මේ තියෙන්නේ. දැන් මේක අපි ලස්සන කරගන්න ඕන නිසා මේක අත්‍යවශ්‍ය නැහැ. ඒත් අපිට මේක ලස්සන කරගන්න ඕන නිසා අපි චූටි දූල පුතාලා මේකේ ලියනකොට ආස හිතෙන්න මම මේකේ ටේප් එකක් ගහගන්නවා. මේක අත්‍යවශ්‍ය නැහැ. මේ කරන්නේ චූටි බබාලට ආස හිතෙන්නයි.
මේ හතර පැත්තටම ටේප් එක ගහලා අපි ලස්සන කරගමු නේද? දැන් චූටි දුලපු තාලට පේනව ඇති අපි හදාගත්ත බ්ලැක් බෝඩ් එක මේ තියෙන්නේ. අපි හදාගත්ත බ්ලැක් බෝඩ් එක අපි දැන් මේක ලියලා බලමු නේද? නෑ ලස්සන මලක් ඇන්දා නේද චූටි බබාලට? චූටි බබාලම හදාගත්ත බ්ලැක් බෝඩ් එකක ඇයි තියෙන්නේ. අපි දැන් මේක මකලා බලමු. හොඳයි නේද දුලපු තලම හදාගත්ත බ්ලැක් බෝඩ් එක?